අයවෝුවන් සුභමධ්‍යහරක්. ඔබ ස්වාදිරූපහනි මධ්‍යහන ප්‍රධාන ප්‍රෘති ප්‍රකාශය සමගෙන් ප්‍රම නවධානය පුවත් සිරස් තල වෙත. මොන්න පාඩුවක් ලැබුවත් ගෑස් මිල වැඩි කරන්නන්නේ මෙනැහෙ. ආණඩුවේ තීරණය ඇමති කැහෙලිය හෙළි කරයි. හාල්මිල අඩුකරන්න මට්‍රික්ටුන් ලක්‍ෂයක් පිටරටන් ගේන්න කැබිනැට්ටුවේ අනුමැතිේ. නිජතිල් ස්ථාව කිසිම විටකදීවත් වෙකුණන්නේ නැතැයි ඇමති ගම්මම්පිළ විපක්ෂිත කියයි සැපවාහන ගෙදරතියා පාර්ලිමේන්තුවට ආ සජිප්පිල ගම්මම්පිලට එරෙහිව විශ්වාෂ භංගගේ පාරදෙයි. මාදිවෙෙල කොරෝනාා රෝගයාට ඩෙල්තාාද කියා ස්වයන්න පුළුල් පරීක්ෂණ අධිකරණය විවරඋසැනින් නිරෝධයනය කඩපු අයට එරෙහිව නීතිය ක්‍රප්ක කරන්න පොලිසිය සූදානමින්. ඉන්ියාවෙන් කොරෝණා වාර්තාාවක් ඇය විසි හතරකදී මිලියන අටකට එන්නත විටී කුමන පාඩුවක් ලැබුවද ගෑස්මිල වැඩින් නොකිරීමට කැබිට මණ්ඩලය ීරණය කළ බව අමාත්‍ය කෙහෙලිය රමුක් වැළ හතා ප්‍රකාශ කලාා එය අද පැවැති කැිට ීරණ දනුම්දේ මාධ්‍ය හමුවට එක්වෙම. ගෑස් ප්‍රධාන සපයුම්කරු දෙපළම වැඩිකිරීමත් දිගින්දිකටම පරිබෝග කාධිකාරය ඉල්ල සිටියයක් රු ජනාධිපත්තුමත් කැඩව මන්ඩලයක් ඒක මත්කව තිීදු කරප දෙයක් තමයි. මොනම හේතුවක්න ශාවත් මේ වෙලාවේ. තියෙන තත්ත්ව තුළ ඒ බරක් කිසිම කෙනකුට වැනි පීඩනයයට ලක්ක නිල දෙන්න දැහැ ඒවගේම තීරමයක් කරගෙන තියෙනව මෙම ගැස් සමාගම දෙකාතර අනායන කිරීම සම්බන්ධව එක වැඩ පිළිවෙලට යන්න හැකි අවක් තිබේයිද කියලා. ය අබලන්න මුදල් අමාත්‍යංශයත්ඒට සම්බන්ධ ආයතන කීපයක් සමඟ ප සම්පාධන ක්‍රමවේදය අපටඒට කරන්න පුළුවන්ද ඒහරහත් යම්ක්ෂි මිල කේබල් කිරීමක් කරලා අඩුවෙන් ගන්න පුළුවන්ද කියන වැඩ පිළිවෙලට අවධනය මුහලා තිබෙනවා ජන. සහල් මිල සබන්ඳුව පව්තින පීඩණය අරු රමිඳ සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ආනයනෙ කිරීමටදැිට මටලේ අනුවැතිය හිමි විතිබෙනවා. වෙලඳ පොලේ ඇතිවෙලා තියෙන සහල් මීල සම්බන්ධර අවධානයුම් කරා මේ අපි කැමැත්තම කරන්න යන දෙයක් නෙම. නමුත් ජනතාවට තියෙන පීඩනය අඩු කිරීමට එක ක්‍රමවේදයක් හැටියට තල්පනා කරා මෙමෝතේ හාල්මට්‍රික්ටොන් ලක්ෂයක්ගැවීම. සහ අමාතයේ රමේෂ් පතිරන මහතාද මෙේහිදී අදහස් වළ කළලා. ෘෂකර්ම ත්‍යවරෑ හටිය දරු. හිද ම ැත්තුවා පහොර කළමනාාරනේ යාමන විදිමත් කිරීමම් සඳහ. දැනට පවති ති ර කාලාන රප ක්තිමත් කිරීමම් සඳහත් ව ෝජනක් පත් ද මස සස න්ක හැට දර්න පොහො දිමත්කිීම පනත සංශෝධනය කොට වර්තමානයට ගැප න තික ජ ී පපති ග ට රජ ක්ෂ ැතුමාගේ තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා බැඳු එම දර්ශක සාක්ෂත් කක ගැනීම වෙනුවෙන් ශ්‍ර ලාලං ම පොහො ාතය. බිනි පහො පවර්ධනනි ාති්‍යවෙනව නශන යාාමනයන් එපනත ඇතුළත් කරන්නට වශය. ෝන රියේද ඉදිරි පත් කරටත් අශ්‍ය අන මැතිය ලබාදීලා තිබෙනවා පොලි අතන ගො සිටිද සැක්කරුවන් යාම සම්බන්ධව ශ්‍රී ලංකාවට එරෙහිව ස්වාතීන පරීක්ෂණයක් පැවැත්වීතු පවච එක්සත් ජාතින්ගේ මානහිමකම් මහකොමසාරිස් මිෂල් ැච්ල මහත්ම සිදුකළ ප්‍රශයක් සම්බන්ධයන්ට මෙහිද අදහස් පල වනා මෙතන තියෙන ප්‍රශ්නය තමයි මේ කරුණු සම්බන්ධව ඔප්පු කරල හැකිේ ශෝදනා සම්බන්ධව අපේ කරුණු ඉදිරි පත් කරලා වගකි යුතු සාක්ෂ හදනම් කරගන නොවේචයන එකයි අපේ විශවාසය එහම චෝදනා විටින් විට එල්ල ලතින පවියාවුතු කනාව තුළම ඒමට ශර්ථකව ප අපි අත්තෙන් දෙන්නට පුළුවන් පිළිතුරු සහය සම්බන්ධව නිවැරදි කිරීම යය අවස්ථාවලද ඒවගේම නොමගෑවී කෙරෙනවා ඒවත් නිවැරදි කරමින් අපි ඉදිරියට යනවේ. අමාතය උදේ ගම්මම් පිළ මහතාට එරෙහි විශ්වාස භන්ගේ කතානායකවරයාට බහරදීම සඳහා සමගි ජන බලවේ මන්ත්‍රීවරුන්. ලොරිවරින් පාර්ලිමේන්තුට පමිණියන පොලිට සෙර පන්ඩභාව ගැටිය පොලිම සිෙට නෝම අප ජිප්නම් පැත්තර ගන්න ඉඳනවෙල වැඩිරීමට විරෝධය පල කරමෙනුයි සමකි ජනබලවේගේ අමාත උදේ ගම්න් පළ මහතාට එරිහිව ශ්වාස ංකයක් ගේනීමට කටයුත්තු කලේ. පිටකෝටේ පහිට සම ජනබලවේගේ කාරයාලෙට රැසූ. එම පක්ෂ මත්‍රීවරුන් එහිදී විරෝධතාවක්ද පැවැත්තුවා. අනතුරව මත්‍රීවරන් පිරිස ලොරිරත වලට අටක්ටර් වලට සහ JB න්්‍රවලට නැගීම් පාර්ලිමේන්තු අසලට පැමිනිිය. අනතුරව පාගමනින් විරෝධතාපුවරුතු ඔසවාගෙනයි පාර්ලිමෙන්තු පිවිසුමට පැමිණි. ජනතාවගේ කරපට . හනේ පටබන මෙයාන්බුවට විුද්දව සෙල්මිල වැඩිකිරීමට විරුද්ධව එන්නක් කරනේ ක්‍රියාත්ම ොරනවා විුද්ව ටිකල්ලබා නොදනට විරුද්ධව පීනයට බලකිරීමට ආණ්ඩුව ලක් කරලා වැඩිකරපු පෙල්මිල වහාම පහත හෙලඩේ කියන මේ ජනතවාද පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ඝෝෂණයයි අද මේ අස්ථාවක ක්‍රයක්ත්මකරේ පිය ඉදීල ඩවුනත් ලොක වෙල්ද ොල ඩ වෙලාල මේ වෙලා වේගත්තමේ හේතුව. එහම වුණත් ජනතාවගේ ආදායම්මාගක වැඩියලලා තියනො එවට හුණ දෙන්න පුළුවන්ෙන්ඩ. මේ ඉදනමල්ල පහත හෙලලා රටේ ජනතාව ජීත් හැකි මාර්ගයක් හල න්න ක කියලා අප විශේෂ ඉල්ලා සිටින්නේ. කනිජතයල් සස්ථාව කිසිම විටක පෞද්ගලී කරණය කිරීමට ඉඩ ලබා නොදන බව අමාතේ උදේ ගම්මන් පිළ මහතා අද පාර්ලිමේන්තුේද අවධාරණය කලා. මෙ අතර උදේ ගම්මන් පිළ මහතාට එරෙහිව සමගජා ලවගේ මත්‍රීවරුන් සකස් කළ විශ්වාස භංගිියෝජනාවද කථනායකවරයාට බහරදීති වෙනවා. පසුගිය දවස්තුලා අපිට දැනගන්න ලැබුණ. ඒ පනතත් වෙනස් කරලා. ඔබතුමා කනිජ දෙල් පිරිපහදුව බෙදාාහරීමහ. ප්‍රවාහණය පෞද්ගලී කරණය කරන්න ඩක්වන උත්සාහයක් විදියට තමයි පුතුමාලගේ ෘත්තිය සමිති මේ ගැන උනන්දූ දක්වන අය කියන්නේ. බොහොම ජාති ආලය ගැන තම දැඩිුව පෙනීසිටන මන්ත්‍රවරෙක් මේ අමාත්‍යන්ේ ඇමතිවරයා විදිහයට කටයතුකො නදියක මේ වගේ දෙයක් වන්නඩ කටයුතු කරනවදක ඇත්ද නැත් අත්ද. දේශප්‍රේම මන්ත්‍රියවරේක් ලෙස ඔබහට ලබාදු න්න සාතිකේට බෝම පින්. මම දේශාලනයේ හිටිය කාලට වඩා. දේශපාලනයේ ඉඩ තියෙන කාලේ වැඩිනිසමයි ඉතා වක්කීමෙන් කියනවා. කංජතල් නීතිගත සස්ථාව පෞද්ගලී කරණය කිරීමට කිසිම පියවරක් කරගෙනත් නෑ. කාටවත් හෙම කරන්න මම ඉඩටයන් ෙත්නෑ. මේක සම්පූර්ණයෙන්ම සමාරුන්ගේ හිත්වල පහළ වුණු හිතලුවක් පමණමයි. බුතුමා දන්නව දෙදාස් විස්ස වර්සර විශල වසෙන් ඉදන මිල ලෝකරල්ලදපොලේ අඩුන. අබුතුපාල රජයක් විදර වෙලායක වෙන අපිට මෙවෙලාව සහනදල්ු දෙයක්ක් නෑ. ඇේ අබි ජනතර පොන්දුවත් දෙනවා න් තෙල් මිල වැඩිගෙනකොට.මලා ලබන අමතර වාශය තෙල්මිල ස්ථයිකර නරමුදලකට දාලා මිල වැඩිකිරීමින් තොව මල පාලන න ටයතු කරන ෙන. ෙල්ි කිරීම කසිපපු කිරීමට බෝම සංකීර්න. ඒ නික පැදිි කරන්න. ේතුවා බලිම සදාන් කරනවා මිල සූත්‍රේ තිබුණා නම් මීටව. ීටාද අඩුමිලටයන කියලා. ජාතියේ වාසනාවට මයි තමුන්ාන්සලගේ මිල සූත්‍රයදෙන් ්‍රියාමක වෙන් නැත්තේ. ෙතුම ප්‍ර්න කරා ඉන්දන ස්ථායි කරන අරමුදලට මකද. ප්‍රශ්නයක් කාආන්න අපි දුන්න දැන් කටවාගෙන හගෙන ඉන්න. ප්‍රශ්න ඇව්වා ද උත්තරය අගන්න අගමැතිතුමා දෙදස් විස්සේ මහ බැංකු වාර්ථාව ඉදිරිපත් කලා ඒ ඉතා විස්තරාත්මකෝ සඳහන්වෙනවා මෙතුමලා මේ ප්‍රශ්නසීමෙන් පෙන්නුම් කරන්නේ කියවන්න මන්ත්‍රීගෙනෙක් විපක්ෂයේ නැති බව පමනයි මේ සෙල්මල වැඩිකිරීමම්. හැිනට බ්ඩල දන්න නැත්තම් ජනති මති ගමතිල කැමිට හජ සුපරි බවත මේ කැ ම විපක්ෂ ඉදිරි පත් කරති වෙන විශවාස ංග යෝජනවා නොුවනන් ආණඩුව සික්න සුපිරි බලවතා මමවේමි. ඉන්තන මිල ඒහල දෙමීම සම්පධෙන් සමකිච්ජන බලවේගේ පක්ෂි විසින් උදේ ගම්මම් පිල අමත්‍යවරයාට එරව සකස්කල විශවාෂංකය අද පෙරවරුවේ කතානයික මහින්දපා අභිවර්තන මහතාවිත පාර දුන්නා. වි පක්ෂේ ප්‍රධාන සංග දායක පාලිමන්තු මන්ත්‍රී ලක්ෂවන් කිරල් මහතඇතුු පිරික් විසි. ඊට සජි ප්‍රේම දසමහතා ඇතුළ මත්‍රවරුන් හතලෙස් තුදෙකු අත්සන්ත තිබෙනවා. කරුණු දහයක් පදනම් කර ගනිමෙනුයි එම විශ්වාෂ බංග යෝජනාව ඉදිරිපත් කරතිබෙන්නේ. ෙලකාවඇතුලු ආසියාතිික රටවල් සදහ ඇමරිකාව ලබා දෙන එන්නත් මිියන පනස් පහෙන් පළමු එන්නත් මිියන විසි පහකතගේ නැව්ගත කරතිබෙනවා. මෙ අතර මාධිවලින් හමුණේ ඩෙල්ටාෛරසයම ආසාධනයව පුදගලෙකු දෙයන්න පිබඳ තවතුරුටත් පරීක්ෂණ සිදු කරෙන බව සෞඛ්‍යංශ පවසනවා. මෙරටි නියදිනේදී නව ආසාධිතයෙන් දෙදහස් එකසිඇතිස් එක්තෙකු හඳනාගත්තා මරණ පනස් දෙකක්ද වර් වනාා. ඒයේ දිනේ හඳුනාකත් ආසාධිතයන් දහස් එකක්ේ තිස් එක්නගගේ වැඩි පිරිස ගම්පා දිස්ත්‍රිකනු විවාර්තාවනේ එම සංකාවද දෙේ හැත්තෑයක කොළම දිස්ත්‍රිකෙන් දෙසේ විසි නමදනකු හඳුනා ගැති වෙන පවා රත්මපපුරදිිශ්‍රිකෙන්න් දෙසේ අදනෙකු හඳුනාගත්තා මඩකල්පුෙන් එකේ හත්තේ හත්දනෙකුද කළුතරින් එකේ හත්ලස්තෙනකද ඒ හඳුනාකත් පවයි වසංගතරෝක වි්‍යාශය පසන්නේ විදේශ රටලින් පැමණ තිස්තුන් දෙනකුද කරුණ ආසාධිතිින් බවත හඳුනා කැරු. යනුව මෙරටින් හඳුනාගත් සමස්ත ආසාධතින් සංක්‍යාව, දෙලක්ෂි හතලස් එක් දහස අටස විසාක් පුද්ගලයන් තිස්ෙක් දහස් තමසී පනස්ත දෙනෙු රහල් තව සහ අතරමදී ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාරලබනවා. මේවන විට සේ ලබා ඇති සමස්ත සංඛ්‍යාව දෙක්ෂිහත් දහස් දෙසසි අසූ හතාක්. මේ අතර මාධදිවලින් හම උපුත් කලෙයා ෙල්ටා වෛරස ආසාධිතෙකුද යන්න මෙම හගේ ආශසිතෙන් ්‍රවැ සිදු කරන පරීක්ෂණ වල ප්‍රති පලද ඉදිරිදිී නිකුත් කරන බව සෞඛ්‍යශය පවසනවා. සාමාන්‍ය පCR පරීක්ෂණ කරන ක්‍රියාව ලේදී අසාමාන්‍ය තොරතුරු පCR පරීක්ෂණයේ දී හොයාගන්නා දාානවල තිබෙන්න වූ යම් කිසි අක්‍රමිගතාවයක් වෙනසක් හඳුනාගත් වහාම ඒ රසායනාගාර විසින් ඒ ෂේත්‍රයේ ඒ අදාලායට දැනුන් දෙනවා. ඒ අනුව තමා මේ කියන පුද්ගලයාගේ පදිංචි ප්‍ර. දශය හැටියට හඳනාගත්ත මේ ප්‍රදේශයට අවශ්‍ය කරන පාලන ක්‍රියාමාර්ග ඇරගෙන තියෙන්නේ මේ පාලන ක්‍රියාමාර්ග ගැනීම අර සැක කටයුතු අවස්ථාවම අපි ක්‍රියාත්මක කරනවා මේක ඒ ආකාරයටම දෙමටකොට ප්‍රදේශයත් ක්‍රියාත්මක වුණා ඉදිරියේ දී මේක ඇත්තටම එහෙම වෙනස් ප්‍රබේදයක් නං ඒ සඳහා කරන පරීක්ෂණවලින් පසුව ඒ අදාළ රසයනාගාර විසින් අපිට නිවශයෙන් දැනන්දී කරුණා ෛරරිසයට එෙහි එන්නත් ලබාතිීම වැනිසටාන අතතිදින දීද ස්ථාන වැසකදි යම කොවිශීල් දෙෙන්න්නතේ පලළම මාත්‍රාව නවලක්ෂ විසි පන්දහස් දෙසි හතලිස් දෙනෙකුට එලබාදී තිබෙනවා. ඒහි තිවෙන මාත්‍රාව තුන් ලක්ෂ හැත්තතිදහස් දෙසි අනුවකට ඉල්ලපාදී තිබන්නේ. සයිනු ෆාම් එන්නතේ පළම් මාාත්‍රාව, දාහත ලක්ෂ හතලිස් තුන්දහස් හරසසි හැත්තඇදෙනෙකුට. දෙ වවෙන මාත්‍රාව, හර ලක්ෂ පනස් පන්දහස් පන්ස අනු දෙනෙකුට ලපාදී තිබෙනවා. ස්පට් නික් ව එන්නතේ පළමු මාත්‍රාවව එක් ක්ෂ දාහතුන් දහස් හාරසය පනස් හතර දෙින්කුට ලබාති ඇති අතර දෙවන මමාත්‍රාවව දාාහත්‍ර දහස්තුන්සේ හෙ දෙින්කුට ලබාද ඇතිබවයි වසංගත රෝග අංශය පවසාන්නේ. අධිකරණ කටයුතු ව්‍යවෘත වූ විගසුම නිරෝධායනරීතින් උල්ලංගනය කළ පුදගලන්ට එරෙහිව නීතිය ක්‍රියත්ම කරන බව පොලසිය පවසනවා. මෙම රදි අට ේ දක්වා අතර ගොට ගත් පුද්ගලින්ගේ සංඛ්‍යාව හතලි ෙක්දහස් නසය දා හතරක් වයි පොලිස් ධ ්‍ර ශවරයා සඳහන් කරන්නේ. ඒ දිනේදී නිරෝා න ී උල්න්ගගේෙ කරමින් හැසුරු පුද්ගලින් තුන්සේයා අනු හයිදිනෙක් පම අතරංගොට ගෙන තිබෙනවා. මේ දක්වා අතරංගොට ගෙන ඇති මුළු සංඛ්‍යාව, හතලි සෙක්්දහස් නමසිිය දා හතරක් පමණ වෙනවා. අධිකරණ කටේතු විවෘත වූ විගසම අත්තරංගො ගත් පුද්ගලන්ට. නිරෝධයනසා රෝග වැලැක්වීමේ පනතේ ප්‍රතිපාදන මෙන්ම දන්නේ සංග්‍රහයේ ප්‍රතිපාදනයටටේ නඩුපැවරීම නීමිතයි. මෙ වැනි වර්දකට වර්ධකරුවන පුද්ගලයකුට රුපියන් දසදහසක දඩයක්. හෝ මාසාහයක හිරදනුමක් හෝ ඒ දෙකින්ම දනුවම් කිරීමේ හැකියාවක් අධිකරණයක් සතුවතිබෙන. රත්නපුරසාහ කොලම දිස්්‍රික්වල ග්‍රාමල්දරි ව සම් හා ප්‍රදේශ දෙක අරුතෙන් හුද කලා කරති වෙනවා ය අදව දැසන හයේ සිට ක්‍රාත්මක වන පරදි. මේ අන්ුව ගොඩක්වෙල පොලිස්බලපදේ, කොට වෙල ග්‍රමි දරි සම හද කලා කරුණා. කො නව පොලි වලපදේශේ, සේරපුර ග්‍රාමිල්දරි වසමේ ශ්‍රී ආනන්දාරම මවත්ත හුද කලා කරති වෙනවා. මෙ අතර ගම් පාදිිස්ත්‍රික්කේ ගම්පහ මහභගේ පොලිබලපදේශේ. රඟ පොකුුණ ෝජ ාවත අද සිට හුද කලා බවෙන් නිදස්කර ඇති බයි රජී ප්‍රවෘතිීත පර්ත්මිතව වති වේනය කරන්නේ සියලුම වර්ගවල ලංචී තහනම් කිරීමට පීවරගන්නන්නේයි පරිසරමාත්‍ය මහි දමර වීම හතා අමාත්‍යංශ නිල දහරන් උපදෙස්තති තිබෙන. දෙදහස් දාසේදී ඒවකට පරිසර අමාත්‍යවරයා වූ හිට පුජනාධිපති මෛත්‍රිපාලසරසේන මහතා ලන්් ශ්‍රීත් තාහනම් කිරීමට පේවරගෙන තිබුණ. ඉක්මඩින් බදිරපත්වන ලන් ශී් හුන්වාදන බවට ඇතැම් සමාකම් ප්‍රකාශකර තිබීම හේතුවෙන් එමතීරණය දිසිපරිදි ක්‍රාත්මක වූ යේ නැ මෙම තත්වේ බත ලන්ශ්‍රීට් හනම්කිරීමේ නවගැසට නිවේදනයක් නිකුත් කරෙනු ඇති ශ්‍රී ලංකාව හැර දැනට ලෝකෙ කිසිතුරටක ලන්ශීට් භාවිත කරෙින් ඇැති බවයි පරිස රාමාත්‍යංශය පවසන්නේ ප්‍රධහන සමාගම් හතරක් මසකට ලංශීට්ටොන් හතත් අටත් අතර ප්‍රමාණයක් නිපද වනවා ඒ අනුව වාර්ෂිකව ලංශීට්ටොන් එකී හයක් මෙරට තුළ භාවිත කරනවා. දිනකට අපරටේ පරිසරට බැහර කරෙන ලංශීට් ප්‍රමාණය බිලියන දහයක්ඉක්මවන බවයි හෙළිව ඇත්තේ ලන්චීට් නිසා පසට එක ශෂද්‍ර පලාස්ටික් අංචූ වසර දෙසකට වැඩිකාලයක් පවතින බව ද්‍යාත්මකව සනාතවීතිබෙනවා. ලංචීට් වෙනුවට විකල්ප හඳන්වා දෙන්නේ අදාල සමාකම් වලට උපදිස්තිී ඇතත් ඔුන් ඒ සඳහා පියවරගෙන නැති බවද, පරිසර අමාත්‍යංශය පවසනවා. මෙ සියලු කරුණු සැලකිල්ලට ගනිමෙනුයි ලංචීට හනම් රීමට තීරණය කර ඇත්තේ. දිවයිනේ සියලු ප්‍රදේශ ආාවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් වැඩිදි වුණු කිරීමට පියවරගන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මතා පවසනවා පස්සඇල්සිසුන්ට අන්තර්ජාල පහසුකම් ලබදීම පිළිබඳ දැනුවත් කිරීම මාධ්‍ය හමෝකද අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ. පසුගේ වසර ගණනාවකම කොළුණු ඉදිකිරීමේදී. ජාතික සැලස්මකට අනුකෝලව ඉටු නොකොට. එක් එෙක් සමාගම්වල අවශ්‍යතාව මත කුළුණු ලබාදීම තුළ රටේ බොහෝ ප්‍රදශව රික්්කයක් ඇතිවෙලාදීනවා අන්තරජාල පහසකම් සන්නනිවේදන පහුකම් ලබා ගනීමේද. අපප ඉලක්කේ තමයි වසර දෙකක් ඇතුලට මුණු ලංකාවෙම ඒ අන්න්‍යවේදන කුළුණු ලබාදීම. යවත් කාරරින කොට ඒකාබද්ද ප්‍රවේශයක් ලබගෙන හි ප්‍රතිඵලයක් දින මේ වන විටත් රත්මපර දිස්ශ්‍රික්කේ කු ඉදිකිරීම අරම්භ කල තියෙනවා අව සතිි කීපයක් ඇරට කුණාක දිස්්‍රික්යේ කුුණු හතලි නයක් ඉදි කරන අපි වටගන්න. වස ඇතුල ස් ්‍රික් දායක එවැනි යාවාත්කරන්න කොට කුුණු ඉදිරීම ට පිළවෙල අපි ආරම්භ කන දේතුල අපි විවාස කන ටේ බතරයක් ප්‍රදේශලට සන්නවෙදන පහසුකම ලබා ගැනීම සඳහහා වකාශය ලැබ ඒ යිතන ඩ ක් සබදදි නුත් අප ශෂ දාන යමුක්ලතියනවා ඉදිරේද අපි ේ තාක්ෂ මත්‍යන් අති යතනෙක සාකච කන ට වලදන ොස්ක අඩුකර ගනීම කරම ේද සහ දර ීටඩක මත ගවීමක් තමයි ලෝක ොහ රටවල රාත්මක වන්න ද අවධන අප ොමු ල . තර ග්‍රමිය පාසල්වල දරුවන්ට ප්‍රසිද්ධ පාසල් වල ගුරුවරුන්ගේෙන් අධ්‍යපන ලැව මේ ක්‍රමවේ දෙයක් සකස් කරන බවද අමත්්‍යෙවරයා සඳහන් කලා ලනි මැනෙන්න් සිිස්ටම්ම එක පාසල්න්ර්ගානය කිරීම ඒ සඳහා මේ ස විසි පහ පාසල් විසකින් පයිල ප්‍රෙක්් එක ආරම්භ කරනවා දෙවගේම ජූල මාසේ විසිපහ වෙනකට පාසල් දෙසියක් ලර්නි මනමන් සිස්ටම එක කරහ සබඳ වෙනවා ඉදිහ තුළ දරුවන්ට අවකාශය ලැබෙනවා ග්‍රමිය පාසලක ඉඳලා රටේ ප්‍රසිද්ධයගෙන පාසර ගුරුවරයෙක්ගෙන් අධ්‍යාපනය හදාරන්න ොල්ගාව සංවර්ධනය සඳහා දීප ්‍යප්තව පොල් පැෑ මිලියන හතරක් ලබාදීමට පොල් වගාකිරීම ම්ඩලේ සැසුම් කොටති බෙනවා. සෑ ආසනකට නොමිලේ පැල පන්සසිය බගින් ලබදීමට කටයුතු කරන බවයි එම ම්ඩලේ සාමා්‍යධකාරි මානෙල් කොත් මහත්මිය ස්වාදීරූපහනි හත්වනි පැ වැට හරක්වම කිය සිේ. ඇ ශාවක් ොල් පල දන්න්නේ පල අශ්‍යාව සපුරන මොක්හරි වැඩ පිල ලක්ව දකහොම දේවල්රගෙනය අපි දැනට සැලසුම් පරලතිනවා ජූලි දහ ෙන්ද උත්සවාකාරය මුළු ලංකාපුරහම පැළමිියන හතරක් සිටුවීම සසාරම ගුත්සවය පටන්ගන්නට ගරුවම තරුන් දෙපල ම අපි ටඋපදෙ දීලතිෙන්නේ හම අසනෙකටම කොල් පැල පන්සයගනි නොමිේ ලබා දෙන්න කියලා තොට ඒ වැඩසටන තක්කල අප යවුදදි කොල් පැලමිය හර ජනතාවට ලබා දෙවා පැලෙකට පිය තුන්සියක් විතර අපට ෑයෙන මේ ැලේ නිකම් කොයර ැනක දාලාතිව. ඒක රටයිහානය. එනිසා අනිවාරයම මේේ පසුල් පරමක් අපි කරනවාට පොල් පැලමියන හතරටත් වඩ ඉල්ලමක් දැන්තියෙනවා සාම්ප්‍රදායයික නවන ප්‍රදශලී විශාලඉල්ලුමක් යවා. ල්ලුවමට සැපයුම ලබා දෙන්නට නම් අපේ තවන්න වලට අමතරවත් අපි යමක් කළයුතුයිකි ලබීතනවා. එනිසා අපි මේ වෙනකොට වැඩසටනක් සකස් කරලා තියෙනවා අකර දහයට වැඩ ඉඩමක් තියනෙන, අපේ පොල් පැලල්ලුම වැඩිපුර පවතින ප්‍රදේශක යම් කිසි පුද්ගලේ හවා අයතනයක් කැමතිනම් අපිත් එක්ක වැඩ කරන්න අපිැමති ගොල්ලට අශකර ජ ොල්ති ල බද න්න පුළ ක්. සහය බ න පර රන්න නි ේ වනකට අප අදනාාගන යන ර ග හි පලා අපට ොකු ෙයක් තිේව තවන් වල. ඒ නිසා අප ආාධන ක න ්‍රවි ිා ක් ි සහ ා ප ස ටි ැා. ල් කින් රව ට ව ල් ි බාද . සංවර්ධන ලොතරයි මණ්ඩලේ නව සභපතිවරයා ලෙස පත්කරුණු අනුෂ පැල්පිට මහතා අද සිය රාජකාරීටයුතු ආරම් කළා. ජේෂට රාංචන් ලිදහරක වන අනුෂ පැල්පිට මහතා සංර්ධන ලොතරයි ම්ඩලි ස හපතිවරයා ලෙස රාජකාරි කටයුතු ආරම්භ කළේ, කොළඹ ජූනියන් පතිස පහිටි එම ම්ඩලි ප්‍රානකාරයාලයේ දී. සංවර්ධන ොතරයි මණ්ඩේ අ්‍යක්ෂ මණ්ඩල සමාජකයන් සහ කාර්ය මණ්ඩි පිරිසක් සෞඛ්‍ය මාර්ගෝප දේශ අනුගමනය කරමින් මෙම අවස්ථාවටෙක් වසිටයා. මාතා ම තංශ හිටපු කම්වරාව වූ අනුෂ පැල්පිට මහතා මීට පෙර රාජ්‍යයතන ගණනාවකම ප්‍රධනතනතු හෙබව ව නිලදහරිියෙක් රජයේ ප්‍රෞෘති ධ්‍යක්ෂ නාල්ද රේද මතා කලක් කටයුතු කළා අයිතිහාසිකමිහින් තලේ පුදබිම කේද්‍ර කර ගැමින් පැත්වෙන රාජ්‍ය පසොන් උත්සවට සමගමීවංවිධානය කෙරුණු සති පිරිදේශනාව ඒ රාත්‍රේසිට ආරම්භවනා. යිනිකායක මහනනායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පත්්දිී මෙහින්තලා රාජමහා විහාරාදීපති පූජ වලවා හැගුණවැේ දම්මරතන ස්වාමීන් වහන්සේගේ මොලිකත්වෙන්. අමාත්‍ය ආචාහර සත්දිරසේකර මහතාගේ ප්‍රධානත්වෙන් සත පිරිදේශනාවආරම්භ කරුණා. අනුබු ිහිදුහිමියගේ ධාතුන් වහන්සේ මදනාමාන කර පුද පූජා පැත්වීමෙන් අනතුරුව මහා සංගරත්නයද වැඩමරන ලද අලංකාර පෙරහරකින් ධාතුකනඩුව පිරිත් මන්ද පෙවත වැඩමකිරීමටතු කරුණා. වාර්ෂික පාත්තුන ලබන ිහින්ත ආලෝක පූජාව ජනාතිපති ගට රජක්ෂමඇත් ම අග මත ම රජ පක්ෂ මහ ප්‍රාත් ව නිසිු කිරීමට නමිත බව මෙන්තල රජමහා ්‍යාධි පස්ව ක්කල රෝ අසංගතය ලෝවකයම තුරන්වේවා කියද උතුන් පරමාර්තයෙන් තමයි විසි හත්මවෙලා දක්වාාව මේුන් පරිතරාර් ධර්මදේශනාව සජ්ජානා කරන. මේ වසංගතය දැඩි ධර්ම සහාාවයක් අරගන තිබෙන බව සෞඛ්‍යා සල පි ැනගන්න ලැබ සෞ්හල නතිතවට යවෙල මෙවරක් මේ මහ පින්ද සිදතවෙන්නේ. සග වාද රූපහ ධ්‍යහන ප්‍රහන ප ෘති ප ්‍රකාශ මෙතකින් ිමාවට පත්වවා. අප යලි තමන්නේ පෑන් පැ ම දස සදwaස.